වගේම අපි තවත් අභියෝගයකට මුහුණ දීලා තියෙනවා විශේෂයෙන්ම නොමග ගිය ISIS එක අදහන ස්වල්ප දෙනෙක් මුස්ලිම් ස්වල්ප දෙනෙක් නිසා මේ රටේ යලිත් විශාල පිපිරීම් ඇතිලද බෝම්බ පිපිරීම් විතරක් නෙමෙයි අපේ ජාතික සමගිය ගැන එහෙනම් මෙතෙන්ට මතුවලා තියෙන පළවෙනි ප්‍රශ්න තමයි අපේ පාසල් සිංහල පාසල් දෙමළ පාසල් බෞද්ධ පාසල් Hindu පාසල් කතෝලික පාසල් මුස්ලිම් පාසල් ඇරෙ ගෙනියනවද නැත්නම් අපි පොදු පාසල් හැටියට ඉදිරියට යනවද කියලා අන්නේ තමයි අපිට අද විසඳන්න තියෙන ප්‍රශ්නේ දැනටම අපි තීන්දුව කරා ආගමික පාසල් සියල්ලම ඉරිදා දහම් පාසල් හැර ආගමික පාසල් සියල්ලම අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන්න. එවකට හිටපු නිසංක විජයරත්න මහතුමත් අධ්‍යාපන මමත් ක්‍රියා කරේ පිරිවෙන් සියල්ලම නීතියට යටත් කළා පිරිවෙන් මණ්ඩලය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාලනය කරන්න. දැන් අපේ මුස්ලිම් ඇමතිවරුත් මන්ත්‍රීවරුත් එකඟ වුණා. එදා මම යෝජනා කරපු හැටියට මද්රසා අධ්‍යාපනයටත් ඒ වගේම මණ්ඩලයක් ඇති කරන්න. පාලනය කරන්න. ඒ මද්රසා අධ්‍යාපනය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ කරන්න. එහෙනම් ආගමික අධ්‍යාපනයත් මේ යටතේ කරන්න. තව එක කාරණයක් ඒයි විශේෂයෙන් ඉල්ලීමක් කරා ජාතික අධ්‍යාපන ආයතනෙත් මේකට සම්බන්ධ කරන්න කියලා. එහෙනම් ඉස්ලාම ආගම උගන්වන ගමන් ඒ වැඩ කටයුත්ත කරන්නේ ලංකාවේ විෂයමාලා ලංකාවේ පසුබිමක. ඒ පළවෙනි පියවර. දෙවෙනි පියවර අපි අරගත්තේ මේ රටේ විශේෂයෙන්ම ඇතිවෙන විශ්වවිද්‍යාල හා පුද්ගලික උපාධි ප්‍රදාන කරන ආයතන ඒ සියල්ලම එක පොදු ක්‍රමයකට ක්‍රියාත්මක කර යුතුයි.